ඔබට ශිෂ්‍යත්වෙ ලියන්න වෙලාව මදි වුණා. ඇයි විභාගශාලාවේ ඔබ ඇඬුවේ? මල්ලිම ප්‍රශ්න ඔක්කොම වැරදුනා. මොකද ඔබ තැඹිලි කන ගොම්බැල්ලියෙක් වගේ ප්‍රශ්න ටික වරද්දලා. බලාගෙන ඉතිම වෙලාව ගියා. මට ඔය බලාගෙන ඉද්දි තව වෙන මොකුත් කියලා නැද්ද? මොනවද විභාගශාලාවේ අය කිව්වේ? පේපරේ ලියන්න තව වැඩිපුර වෙලාව ඕන නම් එහෙම. කිහිල්ල මැද්දට පොල් කොම්බ දෙකක් දාලා කිහිල්ලට ගිනි තියාගන්න. ඔබ ශිෂ්‍යත්වයේ පාස් වෙන්න ඔබේ කිහිල්ලට ගිනි තියාගන්නවා. එහෙමනේ සිද්ධ වෙන්නේ. මම මේ වගේ දෙයක් සිදු කරන්න මම પાස්පෝට් එකට අතේ ගන්න කොට්ටෝරුවෙක් නෙමෙයි. ඒ කියන්නේ ඔබ නැවතත් ශිෂ්‍යත්වයේ ලියන්න සූදානමක් නැහැ. ඒක එක ප්‍රශ්නයක් තිබුණා. තම් පොඩි වුණ බත්ඇට කාපුවාම ගැබ්බර වෙන්නේ ඇයි කියලා. මම ප්‍රශ්න අහන්නේ කවුද? කියන්නේ ඔබ ඇත්තටම ශිෂ්‍යත්වයේ ෆේල්. මම ෆේල් මම නෑ කියන්නේ නෑ. ඔබ මොකද ශිෂ්‍යත්ව පේපරේ අලි උක්කනවා අපි තැලෙනවා කියලා ලියලා ආවේ? ප්‍රබුදිත ඕව ආයෙමත් මතක් කරන්න නම් එපා. අම්ම පොයි වෙලාවට තමයි මට කිරිසමන් වෙන්නේ. කිරිසමන්වද වෙන්නේ? යාට අනුන්ගේ රෙද්දක්ම හොයන්න. අද ඔබ මේ විභාගේ නිසා නිකම්ම පින් ඌරෙක් වෙන්න වෙලා තියෙනවා. දුක නැද්ද එතකොට? ඕමත් ලොකු වුන් කරන වැඩින්ද හැම වෙලෙම තැලෙන්නේ පොඩි වුන් තමයි. මං ඒක පිළිගන්න ලැහැස්ති නෑ. ඔබ මෙතන බොරු කියන ඔබට ශිෂ්‍යත්වයට වෙලාව ලැබුණ නෑ කි. මම මේව කියන්න බය නෑ. මොන කොණ්ඩු කන කස්පරයද එහෙම කියන්නේ මට වෙලාව හම්බුනායි කියන්නේ. ඔබට ශිෂ්‍යත්වෙ ලියන්න වෙලාව හම්බු. ඔබ අපිව රවට්ටන්න බොරු කරනවා වගේ මේ. ඒක ඉතින් ඇත්තටම මං බොරු කියලා මොනව කරන්න දෝච්ච. ශිෂ්‍යත්වයට ගැලවුණා. ඔබ විභාග ශාලාධිපතිවරුත් එක තරහද? ප්‍රමුදිත මත වැටෙන වැඩි කේන්ති යන එක නම් එච්චර හොඳ නෑ. ඒ කියන්නේ ඔබට මේක වදයක් වුණා. ආගේ තේරුම් නෑ නේ. ඔබට කේන්ති යනවද කියන්න මට? උද්දීක පුතේ තවත් මට මේ දේවල් තේරුම් කරන්න බෑ. තේරුම් කරන්න පුළුවන් නේ. ඔබට තමයි ඒක තේරුම් කරන්න පුළුවන්. අවසාන වශයෙන් මේ හැම දෙයකම මට කියන්න තියෙන එක දෙයක්. මොකද්ද ඔබට කියන්න තියෙන්නේ? මේක මගේ යාළුව ඔක්කොටම මම කියන්න හිටපු දෙයක්. ඔව් ඔබට ඒක දැන් කියන්න පුළුවන්. පාර්ලිමේන්තුවට යන්න නම් විභාග පාස් වෙන්න ඕනේ නෑ. ඔබ ඇත්තටමද මේ කියන්නේ? පාකයා කිව්වත් ප්‍රශ්නයක් නෑ. බොරු නෙමෙයි ප්‍රමුදිත.